सुंदर रटक अपने मेक लोक किसी मत ध्यान मुस्लिम जाति हो बर्ग जाति हो क्रिस्तियान इस्लाम मैट अद अपे रटे महित अवंको की वे इन पुलवाम प्रश्न तो हिटिया मैं तक बोध बल इन खाली නිකන් මොකක් යන්තම් හරි වැඩමාන මොකක් හරි ඕගොල්ලෝ ඔළුවේ තියෙනවා නම් ඒක තියා ගන්න ඕනේ නැහැ. ඒක ගණන් ගන්න දෙයක් නැහැ. තව සත්‍යයි 2යි 3යි ඕක ඔහොම ලොස් වෙනවා. තව සත්‍යයි 2යි උඩරි මම නිකන් බැට් කරලා තියන්න කියන්නම්. ඕගොල්ලෝ කවුරුවක් කලබල වෙන්න, දුවන්න, බය වෙන්න, තැති ගන්න, බිස්නස් වහන්න, කඩ වහන්න යන්න හිතන්න එපා. කඩේ ගේට්ටු එක නම් ඇරි හිටින නම් දෙකක් අරින්න. එහෙම පොකවා වෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් මොනවාක්වත් වෙන්නේ නැහැ. ඒ කවුරක් කලබල වෙන්නේ නැහැ. ඕවා බොහොම කෙටි කාලයක් යන්නේ. මොකද ඔබ විශ්වාස කරන්න ඒ බෞද්ධ සිංහල පදනම කියලා කියන්නේ එහෙම ජාතිවාදී හෝ ආගම්වාදී හෝ පදනමක් තියෙන එකක් නෙමෙයි බුද්ධ ධර්මය කියලා කියන්නේ. ඒක ඇතුලේ ඒක ඔබට මම කියන්නම් වෙන රටවල් ආක්‍රමණය කරපු අධිරාජ්‍යවාදීන් ආක්‍රමණය කරපු රටවල් ඔක්කොම වෙනස් කළා. ඒ සොදේශිකය සම්පූර්ණ නැති වෙලා ගියා. ලංකාවේ කරන හැම මොකෝ ඒ බුද්ධ ආගම කියලා කියන්නේ හරි ස්ට්‍රෝං මානවවාදී එකක් ඒක කොන්ක්‍රීට් වගේ එකක් ඒක වෙනස් කරන්න එහෙම කාටවත් එහෙම පුළුවන් වෙන්නේ නැහැ ඒ නිසා අපි ඒකට කිසිම බයක් නැහැ වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ බෞද්ධයෝ නෙමෙයි බාග බෞද්ධයෝ වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ අරික් කාලේ තුන් කාලේ කාලේ බෞද්ධයෝ ඒ කියන්නේ අර මඩේ හිටවපු රිටි වගේ වැනෙන ඉන්නේ ලක්ෂණයක් තියෙනවා මොකක්ද ශ්‍රී ලංකාවේ බෞද්ධ මහා කුඩේ යට ඔබට කිසිම බයක් නැතුව ඉන්න පුළුවන් කිසිම බයක් වෙන්න එපා ඒ කුඩේ කිසි කෙනෙකුට හිල් කරන්න දෙන්නේ නැහැ හිල් වෙන්නේ නැහැ හිල් කරන්න හදනවා ගෝත්‍රවාදය ගේන්න හදනවා අන්තවාදය ගේන්න හදනවා අර ගෝත්‍රික ඇබොරිජින්ස්ලා වගේ ඉන්න හදනවා ඒවා එකක්වත් වෙන්නේ නැහැ බෞද්ධ ධජේ යටතේ සිංහල ධජේ යටතේ ඔබට රැකවරණේ සම්පූර්ණව තිබෙනවා ඔබ දන්නවා ඔබට ගැහැණු අය දුන්නෙත් අපිම තමයි කියලා අර කිව්වේ අපේ ලස්සන නෝනලා දෙයිද නිකන් අපේ නෝනලා දෙන්නේ හරියට කිරලා මැන්නලා බලලා ෂෝක්ද කියලා බලලා දෙන්නේ නිකන් දෙන්නේ නැහැ ඉතින් ඕගොල්ලෝ හොඳ ක්වොලිෆයිඩ් එකට ඒකට සුදුසුකම් ලැබුවා දැන් ඉතින් මේක පුදුම ඥාතිකමක් තියෙන්නේ එහෙම කිසිම ප්‍රශ්නයක් මොනවත්ක්වත් නැහැ හරිම සුදුසුයි ඒ නිසා අපි අතර තියෙන සම්බන්ධය හරිම තදයි ඒ නිසා තමයි කොටි නැගෙනහිර ගහනකොට මෙහි මුස්ලිම් ගම්මානවල තමයි හමුදා කඳවුරු පිහිටෙන්නේ ඕගොල්ලෝ හොඳට නිරීක්ෂණය කරලා බලන්න වැඩිපුර නැගෙනහිර පැත්තේ ගත්තොත් එහෙම සිංහල කඳවුරු වලට වඩා සිංහල ගම්මානවල නෙමෙයි වැඩිපුර කඳවුරු තිබුණේ මුස්ලිම් ගම්මාන ඒගොල්ලෝ තමයි ඒක බැරියර් එකක් වගේ තියාගෙන බැම්මක් වගේ තියාගෙන පවුරක් වගේ තියාගෙන මෙහෙට එන්න දෙන්නේ නැතුව ඒ හරියට කොටිත් එක්ක සටන් කළේ දෙමළ මිනිස්සු නෙමෙයි කොටිත් එක්ක සටන් කළේ ඒ කොටි සටනට අදාළ ලොකු මැදිහත් වීම කළේ මුතාලිෆ් වගේ නිලාම්ල වගේ මේ දැවන්ත විරුවෝ ඔබේ මුස්ලිම් ජාතිකත්වයේ නියෝජනය කරන විරුවෝ තමන්ගේ දිවි නොතකා ඒ සටන මෙහෙवला අර කොටි බලමුළු වල ඒ කොඳු නාරටි විනාශ කරන්න අවශ්‍ය කරන මැදිහත් වීම කලේ මුස්ලිම් ජනයා නියෝජනය කරන ඒ කණ්ඩායම. ඒ වගේම අර කිව්වා වගේ ජීනිවා වල ඒ විරෝධතා එනකොට මව්බිමට විරෝධතා එනකොට මුස්ලිම් රටවල් වලට ගිහිල්ලා ඔබ දැනුවත් කළා ඒ ශ්‍රී ලංකාවට පක්ෂපාතිත්වය ලබා ගැනීම ලොකුම කාර්යභාරයක් ඔබ කළා. මට මතකයි ඇමරිකන් තානාපති කාර්යාල ඉස්සරහා වගේ ඒවා ඉස්සරහා ගිහිල්ලා මුස්ලිම් ජනයා විරෝධයේ දක්වමින් යුක්තිෂ්ඨ කරන්න කියන ඉල්ලීම ශ්‍රී ලාංකේය ජාතියත් සමග එකතු වෙලා ඒ වැඩේ යස අපෝරුවට ඔබ කවුරුත් එක්ක කළා. ඒක අපි හොඳට දන්නවා. අපේ උතුම් කන්දේ සරදෙල් එක්කත් හිටියේ ඔබ මේ වෙක් කෙනෙක් තමයි.
ඒ වැඩේට යන කොට තිටියේ අප සිංහල එක්කනේ නෙමෙයි සුවර් නැහැ සුවර් නැහැ දැන් මේක සුවර් බලන්නකෝ එතන ඒ මං කියන්නේ නැහැ උතුම් ගන්දේ සරදීල හොඳයි කියලා නමුත් මොනවා වුණත් ඉතින් අපි කවුරු කතා කරනවා එයත් එක්ක යන කොට තා මචං වරන් වරන් කියලා එක්කගෙන ගියේ ආව එක්කගෙන ගියේ ඒ ආව ඒ නිසා ඔබයි අපයි අතර තියෙන සම්බන්ධය ඓතිහාසිකත්වය ඕනතරම් තියෙනවා කියන්නේ මේක බෙදන්න කොහොමවත්ම හැකියාවක් තියෙන එකක් නෙමෙයි ඒක යථාර්ථයක් නෙමෙයි ඒක ඒ නිසා ඒක වෙන්නේ නැහැ ඒක කරන්න අපි ඉඩ දෙන්නෙත් නැහැ කිසිම ආකාරකින් අපි ඉඩ දෙන්නේ නැහැ ඔබ කිසිම බයක් වෙන්න ඕමනාවක් නැහැ මෞබිමට සේවය කිරීමට අවශ්‍ය කරන මැදිහත් වීම උපරිමයෙන් කරන්න මම ඊළඟට ඔබට කියන්න කැමතියි මේකේ ඊළඟ කාරණය අපි ජාතික සමගිය ගොඩනගා ගත්තොත් ඇති වෙනවා ලොකු ශක්තියක් මම අර කිව්වේ අර පොල් කෙන්දේ කතාව පොල් කෙන්ද තනි කෙන්දක් හැටියට ගත්තොත් එහෙම ගන්න දෙයක් නැහැ කනහාරන්න විතරයි ගන්න පුළුවන් කනහාරන්න යන්න එපා තුවාලෙදි නමුත් ඔන්නම් පුළුවන් කනහාරන්න විතරයි හැබැයි පොල් කෙන්දි 7-8ක් එකතු වුනහම ලණුවක් හැදෙනවා ඒ ලණුවෙන් මොකද්ද කරන්න පුළුවන් අර පොල් කෙන්දෙන් කරන්න බැරි හපංකම් කරන්න පුළුවන් පොල් ලණු කීපයක් එකතු වුනහම කඹයක් හැදෙනවා කඹෙන් පුළුවන් මුහුද යන නැව්වල්ලලා ජැටිය ගැට ගන්න දැවැන්ත අලියතුන් බඳින්න ලොකු ගස්සල්ලල ගැට ගන්න පුළුවන් වෙනවා අර කඹෙන් හැබැයි කඹේ ඇතුලේ වෙන වෙනම ගත්තොත් මොනවද තියෙන්නේ පොල් කෙඳි අර ලණුව ඇතුලේ මොන වෙන වෙනම ගත්තොත් මොනවද තියෙන්නේ පොල් කෙඳි ඒ අනෝ දඹරා මිල හාමුදුරුව කියලා කියන්නේ වෙනම ගත්තොත් පොල් කෙඳා අසත්සාලි කියන්නේ වෙනම ගත්තොත් පොල් කෙඳා රවි කරුණානායක කියලා කියන්නේ වෙනම ගත්තොත් පොල් කෙඳා සිංහල කියලා කියන්නේ වෙනම ගත්තොත් පොල් කෙඳා මුස්ලිම් ජාතිය කියලා කියන්නේ වෙනම ගත්තොත් පොල් කෙඳා බෞද්ධ කියලා කියන්නේ වෙනම ගත්තොත් පොල් කෙඳා දෙමළ කියලා කියන්නේ වෙනම ගත්තොත් පොල් කෙඳා Hindu කියලා කියන්නේ වෙනම ගත්තොත් පොල් කෙඳා හැබැයි ඔය කියන පොල් කෙඳි ටික ඔක්කොම එකතු වුණාට පස්සේ හැදෙනවා ශ්‍රී ලාංකීය ජාතිය නැමැති දැවැන්ත කමේ දැවැන්ත කමේ නිර්මාණය වෙනවා ඒ කඹෙන් පුළුවන් මොනවද ජීනිවා වලට උත්තර දෙන්නත් පුළුවන් බටහිර බලවේග වලට උත්තර දෙන්නත් පුළුවන් පිටකොටුවේ ඉඩම් විකුණන එකට එරෙහිව උත්තර දෙන්නත් පුළුවන් බඩු මිල වැඩි කරන එකට එරෙහිව උත්තර දෙන්නත් පුළුවන් බඩු මිල බස්සන්නත් පුළුවන් දුෂ්ට පාලකයන්ව පන්නන්නත් පුළුවන් හලාම් හරාම් දෙකම කරන්න පුළුවන් හලාම් හරාම් දෙකම කරන්න පුළුවන් පිටකොටුවේ වටිනා ඉඩම් ටික කුණු කොල්ලෙට විකිණීම හරාම් ඒක හරාම් හරි නේද ඒක ඔව් ඒක තමයි අපි හරාම් කරගන්න ඕන එතකොට හලාල් වෙන්න ඕනේ මොකද්ද බඩු මිල බැස්සීම හලාල් ප්‍රජාතන්ත්‍රවාදයේ ගෙනේම හලාල් මානව අයිතිවාසිකම් සුරකින එක හලාල් සිංහල දෙමළ මුස්ලිම් සමගිය ගොඩනගන එක හලාල් දෙමළමි මුස්ලිම් මිනිස්සුන්ට ගහන්න එක හරාම් අඩවහන්න කියලා කියන එක හරාම් බිස්නස් එපා ඒවට යන්න එපා කියලා කියන ඒවා හරාම් එහෙමයි වෙන්න ඕනේ ඒක තමයි නව ඉන්ටර්ප්‍රිටේෂන් එක ඒක තමයි අර්ථ නිරූපණය අපි ඇත්තටම නිර්මාණාත්මකව කරගන්න ඕනේ ඒක කිරීම ජාතියට නරක නැහැ එහෙම අපි නිර්මාණාත්මකව ඒක දකින්න එක ජාතියට නරක නැහැ ඒ නිසා බොදු බල කියලා හරි කියන මොකක් හරි ඒ තක්කඩි සංවිධානවලට අපි කියන්න ඕනේ අපි කියන්න ඕනේ මොකක්ද හරි හරාම් එකයි හරි හලාම් එකයි හරියට ගන්න කියලා නියම හලාම් හලාල් එක අල්ලන්න නියම හරාම් එක අල්ලන්න දැන් හලාම් මේව හරාම් වෙලා හරාම් මේව හලාල් වෙලා නයාව අල්ලගෙන ඉන්නේ වලිගේ දැන් ඒ නිසා ගහනවා ගගා ගහනවා නයාව අල්ලන්න ඕනේ කොහෙන්ද බෙල්ලෙන් නැත්තම් හපනවා ජාතියටම හතුරු වෙනවා ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ඔව් අපේ යුනිටි එක අපේ එක එක සහෝදරත්වයේ ගොඩනගන එක අත්‍යවශ්‍ය කොන්දිය සහෝදරත්වයේ ගොඩ නැගුවාම ඔන්න බලන්න ඊළඟට වෙන දේ සහෝදරත්වයේ ගොඩ නැගලා හිටන් එක මතයකට රටක් අපි එක ජාතියකත්වයක් ගෙනාවට පස්සේ මොනවද අස්වද්දනව කුඹුරු ටික යනව කර්මාන්තශාලා ටික සංවර්ධනය කරනවා විද්‍යාව හා තාක්ෂණය දියුණු කරනවා අධ්‍යාපනයේ නැන නුවණ දියුණු කරනවා මුළු පොළොවත් එක්ක හැප්පෙනවා පොළොව සරුසාර කරනවා ඔය මොළ වලින් මුළු නව දේවල් නිර්මාණය කරනවා ඒ වයින් නව නිෂ්පාදන ඇති වෙනවා මොනවද පළදාව නගිනවා ප්‍රොඩක්ටිවිටි එකක් වෙනවද නගිනවා ප්‍රොඩක්ටිවිටි නගිනවා කියලා කියන්නේ මොනවද
දල දේශීය නිෂ්පාදිතේ නගිනවා ජාතික ධනය සරු වෙනවා විදේශ වත්කම් ප්‍රමාණය නගිනවා ඒ නිසා වෙල්ෆෙයාර් එක නැග්ගත හැකි අධ්‍යාපනයට ගන්න වියදම් වැඩි කරත හැකි ප්‍රවාහනයට ගන්න වියදම් වැඩි කරත හැකි මාර්ග පද්ධති හදන්න වැඩි කරන්න පුළුවන් සංස්කෘතික ක්‍රියාකාරකම් වලට අවශ්‍ය කරන දේවල් වලට මැදිහත් වෙන්න පුළුවන් අපි තුන් වේල හොඳට කනවා වෙලාවට බස් එක එනවා වෙලාවට ට්‍රේන් එක එනවා වෙලාවට ඔක්කොම ටික අපිට කරගන්න පුළුවන් නම් පන්ති කාමරේට කම්පියුටර් එනවා නම් නව තාක්ෂණයේ ඩිජිටල් යුගයට අපිව ගෙන යන්න පුළුවන් නම් නරගදීක ඒක තමයි හොඳ එක. එහෙනම් දෙවැනි මෙහෙයුම තමයි මොකද්ද? ජාතික සමගිය ගොඩනගනවා සිංහල දෙමළ මුස්ලිම් අපි අතර තියෙන සමගිය අපි තවත් වඩාත් ගොඩනගනවා. ඒක තුලින් ඇති කරගන්න ලබන ශක්තියෙන් උපදෝන නිෂ්පාදනය කරන ලබන පළදාව සිංහල අයට පමණක් වැඩිපුර නොගෙවන දෙමළ අයට අඩුපුර ගෙවන මුස්ලිම් අයට එහෙමවත් නොගෙවන වෙනස්කම් නැති සමානාත්මතා පදනම මත එහි ප්‍රතිලාභ බෙදා හරින ක්‍රමයකට අපි අනිවාර්යයෙන්ම යා යුතු වෙනවා. ඒක දෙවැනි මෙහෙයුම. ඒක දෙවැනි මෙහෙයුම. අසත්සාලි මහත්මයාගේ පළවෙනි මෙහෙයුම තමයි ජාතික සමගිය ගොඩනැගීමේ පියවර. ඉන්පසු එම ගොඩනගපු ජාතික සමගිය ගොඩනගපු රටේ නගින ප්‍රොඩක්ෂන් එක සමානාත්මතා පදනම මත බෙදා හැරීමේ සටනට ඊළඟට අප යා යුතු වෙනවා. එහෙම ගියාම මට රටෙන් කෑල්ලක් දෙන්න සිංහල මහජාතිය ඒ නිසා අපට අඩුවේ දෙනවා කියලා කවුරුවත් කියන්නේ නැහැ මම හම්බන්තොට තිහාරියේ ඉන්නේ මට ටිකක් අඩුයි වගේ පේනවා මට රස්සාවල් දෙන්නේ නැහැ කාත්තන් කුඩියේ මට අඩුයි මෙහෙ කුරුඳු වත්තේ තමයි වැඩි ඒ මොනවත් එන්නේ නැහැ ඒ මොනවත් එන්නේ නැහැ ඇයි සමානව සියලු දෙනාට අවස්ථා දීලා තියෙනවා ජාති ආගම් කුල කිසිවක් එකේ බලන්නේ නැතුව එතකොට කියන්නේ කියනවාද මේ බෞද්ධ බොදු බලයක ලොස්ට් බොදු බලයක ලොස්ට් එතකොට බොදු බලයව එතකොට පවතින්නේ නැහැ කවදාහක් බොදු බලවට පවතින්නේ ඉඩක් නැහැ බොදු බල වගේ අන්තවාදී සංවිධාන වලට පවතින්න පුළුවන් කමක් ලැබෙන්නේ අර ජාතිවාදී විදිහට බෙදා හැරීමේ හෝ ආගම්වාදී විදිහට බෙදා හැරීමේ ඉඩපස්තා සමාජය තුල ඇති කළ තිබුත් විතරයි ඒගොල්ලන් අහෝසි කරන්න ඒගො එවැනි සංවිධාන බිහිවීම කවරකින් හෝ බිහිවීම අහෝසි කරන්න පුළුවන් කම ලැබෙන්නේ අර කියන සමානාත්මතා පදනම් මත අපි ඊළඟ පියවරට ගියොත් විතරයි යමු ඒකට ඒකට යමු ඒක හොඳ මේක බාග හොඳ ඒවා ඉන්න එපා අපි යන් හොඳ මේකට යන් ඇයි තව දුරටත් අප දුක් නොවින්දිය යුතුයි තව දුරටත් අපි මරා ගැනීම නොකල යුතුයි අර කිව්වා වගේ වසර 30ක යුද්ධේ මොකක්ද රිසල්ට් එක වලිග දෙක විතරයි ඉතුරු උනේ වලිග දෙක විතරයි ඉතුරු උනේ සිංහල අපේ දෙමළ අපේ මුස්ලිම් අපේ වලිග දෙක විතරයි කිසි දෙයක් නැහැ මල්ලකට දාපු බලලු දෙන්න වගේ අන්තිමට වලිග දෙක ඉතුරු නම් මොනවත් නැහැ ශේෂ පත්‍රය අරගෙන බැලුවාම ඩැමේජ් එක ජාතියටම ඩැමේජ් වුණා වසර 30ක් කුලකා ගත්තා. ඕ වගේම තමයි අරක කියලා මේක කියලා ජාතිවාදය හදලා ඒ අපදනම් කර කර දෙගොල්ලෝ අතර කුලකා ගැනීමේ තැනකට ගෙනහල්ලා බටහිර බලවේගවලටත් මේකට මැදිහත් වෙන්න ඉඩ දීලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ කෙලි බඩුවක් බවට අපේ මව්බිම පත් වෙලා එහෙන් පතරොන් මෙහෙන් තුවක්කු එහෙන් මතවාද ඒ ඔක්කොම මේක ඇතුලේ ලග්ගෝලා මුළු මව්බිමම විනාශ කරන තැනට අපේ ගෙනල්ලා බොහොම අමාරුවෙන් තමයි එක කෑල්ලක් දැනට බේරගෙන තියෙන්නේ කොටි බෙදුම්වාදී සන්නද්ද පෙරමුණ බෙදුම්වාදී කොටි සන්නද්ධ පෙරමුණ අපි අන්තං යම් ප්‍රමාණයකින් මේකින් අඩුකොල්ල තිබෙනවා තව බෙදුම්වාදයේ ජාත්‍යන්තර මැදිහත් වීම මේකට තවම තිබෙනවා ඒ ටික අපිට විසඳ ගන්නත් තිබෙනවා ඒ යන අල්ලපනල්ලේ තමයි මේ සිංහල මුස්ලිම් කේස් එකක් දාන්න හදන්නේ හොඳට මතක තියාගන්න මේකට අපි අහු වෙන්න හොඳ නෑම තමයි මේකට මේක කියලා කියන්නේ ඊළඟ යුද්ධයකට අවශ්‍ය කරන කෑලි මේ අටවන්න හදන්නේ ඒ නිසා අපි ඒකට ඉඩ නොතැබීම තමයි හාම්දුරන් කෙනෙක් හැටියට ජාතික වගකීම ඔබ අපට පුළුවන් අර මොනවද ලෝකේ ශ්‍රේෂ්ඨතම ජාතිය ශ්‍රී ලාංකීය ජාතිය බවට පරිවර්තනය කරන්න ඒක ඇතුලේ ඔව් ඒක ඇතුලේ ඉදි කට්ටේ ඉඳලා අභ්‍යවකාශ යානයේ දක්වා හදන ඒ විරුවන් ඉන්න රට බවට අපි පත් කරනවා ඒ වගේම තුන් වේලට අමතරව තව වේල් තුනක් අතරමැද කන්න පුළුවන් කමක් ඇති සස්රීක ජාතිය බවට පරිවර්තනය කිරීමේ හැකියාව දාපට තිබෙනවා අපට ඒ හැකියාව තිබෙනවා ඒක කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම කිසිම සැකයක් තියාගන්න එපා දක්ෂ පක්ෂකම් තිබෙන මුස්ලිම් ජනයා අතර තරුණ තරුණිය ඉන්නවා සිංහල ජනයා අතර තරුණ තරුණිය ඉන්නවා මේ වගේම Hindu ජනයා අතර ඒ තරුණ තරුණිය ඉන්නවා මව්බිමට ආදරය කරන සාහය තියෙන ඌමනාව තියෙන ප්‍රේමය තියෙන ආදරය තිබෙන දේශප්‍රේමීන් ඒ කවුරුත් අප අතර ඉන්නවා මේ අයට වේදිකාවක් අප හරියට හදලා දීම විතරයි ඕනේ වෙන මොනවත් නැහැ උන් ටික එකතු වෙලා මේක නග්ගයි හැට හුටා මාරට උන් ටික මේක නග්ගයි ආයි අයාලේ යන්න බලා ඉන්න කෝ කන්න නැහැ කෝ IMF එකේ ණය එහෙනම් යන් චීනෙට ඒගොල්ලෝ පයින් ගහනකොට ජපානෙට ජපානෙන් කොහෙන් හරි එහෙම ඉන්න ඕනේ නැහැ
එහෙම ඉන්න ඕනේ නැහැ. හරියට කෙලින් හිටගෙන මේකට හරියට මූණ දෙන්න බලන්න. දුවනවා දැන් ගැරන්ඩියක්. ද බුදුම වාසනාවක් පව් කියලා තිතෙන. අරක දෙන්නේ නැහැ කියනකොට අපි ගන්න නැහැ ඒක. ඒක ගන්න නැහැ කියලා අරක් ගන්න යනවා. ඊට පස්සේ එතනින් ෆුට්බෝල් ටෝක් එක ගහනවා දෙන්නේ නැහැ කියලා. ඒකත් ගන්න නැහැ අපි. දෙනකම් ගන්න නැහැ. आर्थिक अशीर्वाद